අයුබෝවන් සුබ දහවලක් ඔබ මෙතන සිට එක්වන්නේ රූපවාහිනී දිවා පෝත්‍රිකාශය සමගින් මම සංජීවනී නාමලගේ පළමු නවදහනේ ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත මෙරට සමග සෑම ක්ෂේත්‍රයකම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත දීපාර්ශික සහයෝගීතාව ශක්තිමත් කොට වර්ධනය කිරීමට චීන ජනපතිගේ එකඟතාව පළාත් සභා මැතිවරණ ක්‍රමයේ සංශෝධනයට අදාළ කරුණු සම්බන්ධයෙන් පක්ෂනායක රැස්වීමක් ඇඳවා සාකච්ඡා කිරීමේ තීරණයක් වර්ග 6ක ප්ලාස්ටික් නිෂ්පාදනය හෙට සිට තහනම් යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ට හිමි සියලු වරප්‍රසාද නොකඩවා ලබා දෙන බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර ශ්‍රී ලංකාව සමග සෑම ක්ෂේත්‍රයකම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත දීපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කොට වර්ධනය කිරීමට චීන ජනාධිපති ෂී ජින්පින් මහතා එකඟත්වය පළ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග දුරකථන සංවාදයක නිරත වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඊයේ සවස දුරකථන සංවාදයක නිරත වුණා. එහිදී ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට අඛණ්ඩව උදව් කරන බවත් බහුපාර්ශ්වික වේදිකාවලදී මුහුණ පෑමට සිදුවන අයිතිසහගත බලපෑම් හමුවේ මෙරට වෙනුවෙන් ස්ථිරසාරව පෙනී සිටින බවත් චීන ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී මෙරට දුන් මහඟු සහයෝගය පිළිබඳව චීන ජනාධිපතිතුමාට සහ රජයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිහෘදයාංගම කෘතඥතාව පළ කළා. කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 6 ලක්ෂයක් මෙරට ප්‍රදානය කිරීම ගැනද ස්තුතිය පුද කෙරුණා. උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබ පැතුම් එක් කරමින් කතාබහට එක් වූ චීන ජනාධිපතිවරයා COVID-19 ප්‍රබල අභියෝගයක් වූ වාසේම චීන ශ්‍රී ලංකා සබන්තා නව අවධියකට ඔසවා තැබීමට ඉවහල් වූ බවද සඳහන් කළා. කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දායක වීමට විශාල විභවතාවක් ඇති ව්‍යාපෘති දෙකක්. ඒවා කඩිනමින් නිමවනු දැකීම තම අපේක්ෂාවයි. වරාය නගරයේ විදේශ ආයෝජන ඉඩ ප්‍රස්ථා විශාල ලෙස පුළුල් කිරීමට සමත් ව්‍යාපෘතියක්. ඒ රැකියා විරහිත භාවයට විසඳුමක් යැයි චීන ජනාධිපතිතුමා කියා සිටියා. හම්බන්තොට වරාය සහ සෙසු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සතුටුදායක ලෙස ඉදිරියට යමින් තිබෙන බව සඳහන් කළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ව්‍යාපෘතියේ ඉදිරි වැඩ කඩිනමින් සම්පූර්ණ කරන්නයි චීන රජයෙන් ඉල්ලා සිටියා. සිය දුරකාලයේ ඉතිරි සිව්වසර ඇතුළත ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය සහ සමෘද්ධි උදෙසා කළ යුතු දේ කිරීම සිය අපේක්ෂාව බව කී රාජපක්ෂ මැතිතුමා දිලිඳුකම තුරන් කිරීම අපේ ප්‍රධාන පරමාර්ථයක් බව කියා සිටියා. ඒ සඳහා අපට චීනය ආදර්ශයට ගත හැකි බවයි එතුමා ප්‍රකාශ කළේ. මෙරට දරිද්‍රතාව පිටුදැකීම සඳහා උදව් කිරීමට කැමැත්ත පළ කළ චීන නායකයා ගත වූ වසර කිහිපය තුළ තම රටේ 90 ලක්ෂයක් වූ දෙනා දිලිඳුකමින් ඉවතර ගැනීමට හැකි වූ බවද කියා සිටියා. තමා 2014 ශ්‍රී ලංකාවේ කළ චාරිකාව සිහිපත් කළ ෂී ජින්පින් මහතා රාජපක්ෂ ජනාධිපතිතුමා චාරිකාවක් සඳහා හැකිඉක්මනින් චීනයට එනු දැකීමට තමා මහත් කැමැත්තෙන් පසුවන බවද ප්‍රකාශ කළා. සැලසුම් කර පරිදි චීනයේ චාරිකා කිරීමට කොවිඩ් වසංගතය නිසා නොහැකි වූ බව කී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙපාර්ශ්වයටම පහසු අවස්ථාවක චීනයට පැමිණීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළා. චීන ශ්‍රී ලංකා සබන්තාවන්හි උපාය මාර්ගික ප්‍රවේශයේ දෘශ්‍ය ප්‍රතිඵල ලැබෙන අයුරින් තවත් දියුණු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ චීන ජනාධිපතිතුමා දෙරටේ ජනතාව අතර සබන්තාව වර්ධනය කළ යුතු බවද පෙන්වා දුන්නා. චීන මහජන බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට පිරිනැමුණු හුවමාරු මූල්‍ය පහසුකම අගය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වයේ තහවුරු කිරීමට නිසැකවම ඉවහල් වනු ඇතැයි කියා සිටියා. ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයේ සංකේතයක් ලෙස හම්බන්තොට තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ස්ථාපනයට චීනයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චීන කමියුනිස්ට් පක්ෂයේ ශත සම්වත්සරය වෙනුවෙන් සුභාශිංසනද පුද කළා. පනත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා පනත් කෙටුම් පතක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේ ගම්මාපිල මහතා පවසනවා. එම කෙටුම් පතේ ඇතැම් කරුණු පිළිබඳව පක්ෂනායක රැස්වීමක් ඇඳවා තීරණයකට එළඹීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ. මේ බව ප්‍රකාශ කෙරුණේ රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී. එහි ස්ථාවර පළාත් සභාවක් පිහිටුවා ගැනීම සඳහා දැනට පළාතේ වැඩිම ඡන්ද ලබා ගන්නා පක්ෂයට ලබා දෙන ප්‍රසාද මන්ත්‍රි ධූර 2 පළාතේ පවතින 1 දිස්ත්‍රික්කයකට 2 බැගින් ඉහළ නැංවීමට යෝජනා කෙරෙනවා. දිස්ත්‍රික්ක 3ක් තියෙන බස්නාහිර පළාතට නම් ප්‍රසාද මන්ත්‍රි ධූර 2ක් වෙනුවට 6ක් හිමි වෙනවා. දිස්ත්‍රික්ක 2ක් පමණක් තියෙන උතුරුමැද පළාත් සභාවට ප්‍රසාද මන්ත්‍රි ධූර 2ක් වෙනුවට 4ක් හිමි වෙනවා. ඒ අර ස්ථාවර පළාත් සභාව ගොඩනගා ගැනීමට හැකි වෙනවා. ස්ථාවර පළාත් සභාවක් ගොඩනැගීමත් ප්‍රදේශයට වග කියන මන්ත්‍රීවරයෙකු සිටීමත් කියන කාරණා දෙකම ඉටු කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ගෙන් 70%ක් කොට්ටාස ක්‍රමයටත් 30%ක්
සමානුපාතික ක්‍රමයට තෝරා ගැනීමට මෙම පනත් කෙටුම් පතේ යෝජනා කර තිබෙනවා. මෙහිදීම තවත් යෝජනාවක් වෙන්නේ එක කොට්ටාසයට එකම පක්ෂයකින් අපේක්ෂකයන් 3 දෙනෙක් ඉදිරිපත් කරන්න. මේ කාරණේ පිළිබඳ යම් යම් අමාත්‍යවරුන්ගේ අදහස් ඉදිරිපත් වුණාට පස්සේ මේ පිළිබඳ පක්ෂ නායක රැස්වීමක් ඇඳවලා අවසාන තීරණයක් ගැනීමට ජනාධිපතිතුමන් තීරණය කළා. ඊට හේතු වෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ගණනාවක් අමාත්‍ය මණ්ඩලයේ නියෝජනය වෙන්නේ නැහැ. ඒ අයටත් අදහස් දක්වන්න හැකි වෙන පරිදි පක්ෂ නායක රැස්වීමදී මේ කාරණේ පිළිබඳ අවසාන තීන්දුව ගනිමු කියලා ජනාධිපතිතුමා යෝජනා කළා. සභා මැතිවරණයේ කවදාද පැවැත්වෙන්නේ කියලා ඔබතුමාලා තීරණයක් ගත්තාද එමතුමා? පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නව පළාත් සභා මැතිවරණ පනත සම්මත කිරීමෙන් පසු. පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ දිනවක වරුණේ කිසිම සාකච්ඡාවක් තිබුණේ නැහැ. මොකද පළාත් සභා මැතිවරණ නීතිය වෙනස් විය යුතුයි කියන කාරණේ සම්බන්ධයෙන් තමයි අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව සිදු වුණේ. ඊයේ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ඉදිරිපත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක ඉදිරිපත් කරා කොළඹ නාගරික කලාපයේ ආවරණය වන කනුමත ඉදිවන දුම්රිය මාර්ග පද්ධතියක් පෞද්ගලික සහ රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන්නට, එයි සමස්ත කොළඹ නාගරික කලාපයේම ආවරණය වෙන දුම්රිය මාර්ග 4ක් ඉදිවෙනවා කොළඹ පවතින වාහන තදබදයට ප්‍රායෝගික විසඳුමක් විදිහට රක්ත හරිත නීල දම් කියලා මෙම දුම්රිය මාර්ග නම් කරලා තියෙනවා. කිලෝමීටර් 42ක් දිග රක්ත දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා දිවෙනවා. හරිත දුම්රිය මාර්ගය කිලෝමීටර් 28ක් දිගයි, ඒක මොරටුව සිට නාරහන් පිට හරහා කැලණිය දක්වා දිවෙනවා. ඒ වගේම කිලෝමීටර් 23ක් දිග නීල දුම්රිය මාර්ගය කොට්ටාව සිට ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා දිවෙනවා. සිව්වන එක දම් දුම්රිය මාර්ගය වරාය නගරයේ සිට බොරැල්ල හරහා අතුරුගිරිය දක්වා දිවෙනවා. මෙය පෞද්ගලික වශයෙන් අරමුදල් යොදවන පෞද්ගලික රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් ලෙස තමයි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පොලිස් නිලධාරියෙක් විසින් කූර අමානුෂික ලෙස රීදුරුකට මහමඟදී පහර දෙනවා. රාජ්‍ය නිලධාරීන් අතින් වන මෙම කූර වදහිංසා මෙම රජයේ අනුමත කරනවාද? මේ වන විට රජයේ මතය කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. ඒ පොලිස් නිලධාරියා වහාම වැඩතහනමට ලක් කරන්නටත්, ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් පොලිස්පතිවරයා ක්ෂණිකව ක්‍රියාත්මක වුණේ ආණ්ඩුවේ මතය එවිනි දේවල් අනුමත නොකිරීම නිසායි. මෙවැනි සිදුවීම් නිසා නේද ඇමතුමනේ ජිනීවා මානව හිමිකම් සතිවාරයේදී අපිට අනවශ්‍ය නොයෙකුත් චෝදනා වලට එල්ලවෙන්න සිදු වුණේ? අපට මතක ඇති ගිය වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ පොලිස් නිලධාරියෙක් කළු ජාතිකයෙක්ගේ උස්ම සිරවියේ මේ අනතුරුම බෙල්ල සිර කරගෙන හිටියා. ලෝකේ පුරාම පොලිස් නිලධාරීන් අතින් ජනතාවට හිරිහැර සිදුවීම් සිදුවෙනවා. එය ආණ්ඩුවේ වරදක් නෙවෙයි, ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගෙන හිටියොත් ආණ්ඩුවේ වරදක්. ජිනීවා යෝජනා නම් එන්නේ ඕවහින්ද නෙවෙයි, බටහිර රටවලට කීකරුව ආණ්ඩුව කටයුතු නොකළ නිසා තමයි. අපට එරෙහිව ව්‍යාජ පදනම් විරිත චෝදනා එල්ල කරලා තියෙන්නේ. චෝදනා අපි මේ වන විටත් නිල වශයෙන් ප්‍රතික්ෂේප කරලායි තියෙන්නේ. පිළිකාකාරක විස රසායනික අඩංගු පොල්තෙල් ලංකාවට ආනයනය කරලා තිබෙනවා. ඒ බව සනාථ වුණා දෙවෙනි පරීක්ෂණයේ දිනුත්. නමුත් මෙම තෙල් මුදා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට මෙතෙක් කිසිදු පියවරක් අරගෙන නැහැ. අදත් රේගුව අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සඳහන් කරේ මෙම කන්ටේනර් මුදා හැරීමක් සිදු වී ඇති බවට තාම කිසිම තොරතුරක් නැහැ. ඒ සඳහා බොහොම පැහැදිලි විගණනයක් සිදු වෙනවා. සාප සඳහන් කළ යුතු කාරණේ තමයි ශ්‍රී ලංකාවට ආනයනය කරන සියලුම ආහාර ද්‍රව්‍ය, පොල් තෙල්, පාම් තෙල් ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම අඛණ්ඩව නිරීක්ෂණය කරනවා. ඔවුන්ගේ තත්ව සාම්පල අරගෙන එම සාම්පලවල තිබෙන තත්වය පිළිබඳව නිවැරදි ප්‍රමිති සහතික ලැබුණාගෙන් පසුව තමයි මේ සියලුම ආහාර ද්‍රව්‍ය රටට නිදහස් කිරීම සිදු වෙන්නේ. ඇත්තටම මෙම ඇෆ්ලොටොක්සින් කියන විෂද්‍රව්‍ය මෙහි අන්තර්ගත බවට පළවෙනි වාර්තාව ලැබුණු සැනින්ම මාර්තු මාසේ 4 වෙනිදා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් විසින් මේවා සියල්ල නිදහස් කිරීම නතර කරලා තිබෙනවා. ඉතින් දෙවැනි පරීක්ෂණය සිදු කරලා තිබෙනවා. දෙවැනි පරීක්ෂණයනුත් මෙම දාල සමාගම් 4-3කම මෙම ඇෆ්ලොටොක්සින් ඖෂධ විෂකාරකයේ තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා සියල්ලම මුද්‍රා තබලා වෙළඳ පොළට මුදා හැරීම නතර කරලා තිබෙනවා පළවෙනි අවස්ථාවේදීම. යම් කේකින් මේ හා සම්බන්ධයෙන් වැරදීමක් සිදු වෙලා තිබෙනවද කියන කාරණේ පිළිබඳව රේගු දැඩි ලෙස පරීක්ෂණ කරනවා. එම පරීක්ෂණ වලින් පසු බොහොම පැහැදිලිවම එහා සම්බන්ධ වැරදිකරුවෙක් සිටිනවා නම් අපි ඉතාම පැහැදිලිවම ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරනවා. අපි රජයක් හැටියට බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ එළවලු තෙල් නමින් වෙළඳ පොලේ තිබෙන පාම් තෙල් වෙනුවට පොල් තෙල් පාරිභෝජනය ප්‍රවර්ධනය කිරීම පිණිස පාම් තෙල් වලට අය කරන බද්ද වැඩි කළා. පොල් තෙල් වලට අය කරන බද්ද
ද අඩු කරා ඒක කරේ පාන්තෙල් පිළිබඳව ලෝක සෑම රටකින් ඇතිවෙන ප්‍රතිවිරෝධයන් සහ සෞඛ්‍ය සම්පන්න භාවය පැත්තෙන් ශ්‍රී ලංකාවෙත් නිෂ්පාදන වන පොල්තෙල්වල ගුණාත්මක භාව ඉහළ බව ඉතාම පැහැදිලිව වටහාගෙන තිබෙන නිසයි. පරිසර හානියක් වනවා කියලා ලංකාවේ දහස් සංඛ්‍යාත ජනතා උද්ඝෝෂණය කරපු කටුපොල් වගාව ශ්‍රී ලංකාවේ නතර කරන්න කටයුතු කළේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය. අද පාන්තෙල් ලංකාවට ආනයනය කරපු විශාල පිරිසකුත් සහ මේ පාන්තෙල්වලට අපි අධෛර්යමත් කිරීම හමුවේ විරෝධයක් මතු කරන ව්‍යාපාරික පිරිසකුත් මේ කරුණ පිටුපස ඉඳගෙන අනවශ්‍ය භීතිකාවක් පොල්තෙල් පිළිබඳව මවනවා. නමුත් අපිට අවශ්‍යයි ශ්‍රී ලංකාවේ අනාදිමත් කාලයක් තිස්සේ භාවිතා වෙච්ච ගුණාත්මක භාවයෙන් ඉහළ පොල්තෙල් ලංකාවේ දේශීයවත් නිෂ්පාදනය වෙනවා. අඩු ප්‍රමාණයක් තමයි පිටරටින් ආනයනය කරන්නේ. එම ආනයනය කිරීම අනිවාර්යෙන්ම ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්ණායකයන්ට අනුකූලව, ඒ වගේම පොල් සංවර්ධන අධිකාරී නිර්ණායකයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ප්‍රමිති ආයතනය මගින් සිදු කළද පරීක්ෂාවලින් පසුව තමයි මෙම ආහාර ද්‍රව්‍ය වෙළඳපොළට නිදහස් වෙන්නේ. ඒ නිසා එම කාර්ය අඛණ්ඩව සිදු කරන බවත් අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ වගා කෙරුණු පිච්චමල් වගාවෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇතැයි මල් වගාකරුවන් පවසනවා. මල් තොග අපනයනයටද සැලසුම් කර තිබෙනවා. මූලික පියවරක් ලෙස මල් තොග ඉන්දිය වෙළඳපොළට අපනයනය කරනවා. ප්‍රංශය, අමරිකාව සහ ස්විට්සර්ලන්ත යන රටවලින්ද එල්ලුම් ලැබිය ඇතැයි මල් වගාකරුවන් කියා සිටියා. අතිරේක භෝගයක් ලෙස ආරම්භ කෙරුණු පිච්චමල් වගාවෙන් සය මාසකට පසු අකණ්ඩව මල් නිලිය හැකියි. මම පිච්චමල් වගා කරලා දැන් අවුරුදු 4ක් එනවා. මම අවුරුදු 2ක් මේකෙන් ලාභය ගත්තේ නැහැ. දැන් අවුරුදු 2කින් තමයි මම ලක්ෂ 5කට වැඩියෙන් ලාභ අරන් දෙනවා. පිච්චමල් මට දෙන්න ලංකාවේ කට්ටිය වලට දන්නේ නැහැ. දැන් මේකෙන් ආරංචි වෙලා කට්ටිය ආවනම් අපිට වැඩිපුර ලාභෙත් ගන්න බලන් අපිට රටට යවන්නත් අපි බලාපොරොත්තු වෙලා ඉන්නේ. වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. නව පවුල් දහසක් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමටද පියවර අරන්. මේ යටතේ නව වගකරුවන්ට මල් පෙළ බෙදා දීම පසුගියදා සිදු කෙරුණා. ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 6ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය තහනම් කිරීමට හෙට සිට පියවර ගෙන තිබෙනවා. එහෙත් එම නිෂ්පාදන අපනයනයට කිසිදු බාධාවක් නැතැයි පරිසර අමාත්‍යාංශය පවසනවා. එක්වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල්, මයික්‍රෝන 20ට අඩු ලන්ච් ෂීට්, ශැෂේ පැකට්, කොටන් බට් හා හුලන් පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ඊට අයත්. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව දැනුම් දුන්නේ පරිසර අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී. සමාගම් කිහිපයක් විසින් කරන ලද ඉල්ලීම් සලකා බලමින් දැනට නිපදවා ඇති අදාළ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා මාස 3ක් ලබා දෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. වෙළඳ සැල්වල අලවීට තබා ඇති ඉහත සඳහන් කළ ද්‍රව්‍ය අවසන් වන තෙක් අලවි කළ හැකියි. නමුත් ඒවා මෙරට භාවිතය සඳහා නිපදවන්නේ ද යන්න වරින් වර නිෂ්පාදන කර්මාන්ත ශාලා පරීක්ෂා කිරීමද සිදු කිරීමට නියමිතයි. චීන රජයේ ආධාරයක් ලෙස මෙරටට ලබා දී ඇති සයිනොෆාම් COVID-19 එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් හෙට පෙරවරුවේ මෙරටට ලැබෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඔහු කියා සිටියේ එම එන්නත්තෝගෙන් ප්‍රථම කොටස මෙරට වාසය කරන චීන ජාතිකයන්ට ලබා දීමට නියමිත බවයි. අදාළ ලිපිලේඛන විශ්ලේෂණයෙන් අනතුරුව එය මෙරට ජනතාවටද ලබා දීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළා. හෙට දිනේදී චීනයේ සිනෝෆාම් එන්නත මාත්‍රා ලක්ෂ 6ක් ශ්‍රී ලංකාවට ලබා දීමට චීන ජනරාජ්‍ය කටයුතු කරන එම එන්නත් ප්‍රමාණය හෙට දිනේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ප්‍රථම වතාවට ගෙන්වන සිනෝෆාම් එම ඖෂධය මෙරට සිටින චීන ජාතිකයන්ට ලබා දෙනවා. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ එම අනුමැතිය ලබා දීම සඳහා අදාළ ප්‍රධාන කාරණ හැටියට සැලකෙන්නේ සායනික පරීක්ෂණ සම්බන්ධ වාර්තා චීන භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම පිළිබඳව ගැටලුවක්. ඒ අනුමැතිය ලැබුණු විගස ශ්‍රී ලංකාවෙත් අනිකුත් ජන කොට්ටාශ වලටත් එම එන්නත ලබා දීමේ හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ නැවතුම මේක ලංකාව හෙට ආවට ලංකාවේ කට්ටියට ලබා දීමක් සිදු කරන්න බෑනේ. වෙන කීපයක් ගත වෙනවා. ඔව් දැනට ශ්‍රී ලංකාවසින චීන ජාතිකයන්ට තමයි ප්‍රථමයෙන් ලබා දෙන්නේ. අපි ඉදිරි කාලය තුලදී නැවත ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනකා එන්නත ශ්‍රී ලංකාවට අප්‍රේල් මාසෙදිත් මැයි මාසෙදිත් ලැබීමට යෝජිතව තිබෙනවා. කෙටි ප්‍රමාදයක් සිදු වුණත් පළවෙනි මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබා දීමේ කටයුතු ඉදිරි කාලෙදී සිදු කරනු ඇති. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් ලබාගත් සංඛ්‍යාව 9,03,467 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එන්නත් කරන්නේ අද සිදු කෙරෙන්නේ 61 වෙනි දිනටයි.
ඊයේ එන්නත් ලබාගත් සංඛ්‍යාව 9102ක්. කොවිඩ් 19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 88914 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 96.33. ප්‍රතිකාර ලබන පිරිසට 2823 දෙනෙකු අයත්. කොවිඩ් 19 රෝගයේ වැළඳුණු තවත් 215 දෙනෙකු ඊයේ හඳුනාගනු ලැබුවා. ඉන් 151 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරාශ්‍රිතව වාර්තා වූවා. තවත් 49 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි අයයි. සෙසු 15 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරේ රෝගීන්. සුවය ලැබූ 291 දෙනෙකු රෝහල්වලින් ඊයේ පිටව ගියා. කොවිඩ් 19 පුද්ගල මරණ පහක් ඊයේ වාර්තා වුණා. ඒ ඇතුල් කෝට්ටේ, කඳාන, කොළඹ 15, කළුතර දකුණ සහ කොළඹ 13 යන ප්‍රදේශවලින්. මියගොස් ඇත්තේ 70, 63, 45, 55 සහ 67 වෙනි වියේ පසුවන්. මේ අතර පොලිසිය සඳහන් කළේ අවුරුදු සමයේ ජනතාව ඒකරාශී වන සියලු කටයුතු සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සහ පොලිසිය අනුමැතිය ලබා ගත යුතු බවයි. එසේ අනුමැතියක් ලබා නොගෙන යම් කෙනෙක් යම් ක්‍රියාකාරකමක යම් උත්සව කටයුත්තක නිරත වුවොත් ඒ අයට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා. එම නැත්තම් මෙවැනි කොන්දේසි මෙවැනි සීමාවන් පැනවීමට හේතු වන්නේ ඔබ අවුරුද්ද සමරණයක නවත්වන්නට, අවුරුද්දට එකතු වෙන එක නවත්වන්නට නෙමෙයි, ඔබට කෝවිඩ් රෝගයේ ආසාදනය වීම නවත්වන්නට. පුද්ගලයෙකුට පහර දුන් බවට චෝදනා එල්ල වූ මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපලවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ පොලිස් කොස්තාපලවරයාගේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකා පොලිසිය කිසිසේත් අනුමත නොකරන බවයි. හයිලෙවල් මාර්ගයේ පන්නපිටි ප්‍රදේශයේදී අදාළ පහරදීම සිදුව තිබෙනවා. පහරගෑමට ලක් වූ පුද්ගලයා ලොරි රථ රියදුරෙකු බවත් ඔහුගේ නොසැලකිලිමත් රියදාවනය හේතුවෙන් මහරගම පොලිසියේ රථවාහනංශයේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයේදී අනතුරට ලක්ව ඇති බවත් වාර්තා වනවා. තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා මේ වන විට ප්‍රතිකාර ලබන්නේ දකුණු කොළඹ මහරෝහලේ. එම ස්ථානයේදී රියදුරාට පහර දුන් පොලිස් කොස්තාපල්වරයා අද අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පොලිස් නිලධාරියාට තිබුණේ අවස්ථාවේදී නීතිය ප්‍රතිපාදන අනුව ඔහු අත්අඩංගුවටගෙන එම කටයුතු කිරීම විනා මෙවැනි කටයුතු කිරීමට කිසිම හැකියාවක් නැහැ. අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී ප්‍රතිරෝධය පානෝ නම් එවැනි අවස්ථාවකදී නීතියේ නියමයන් ප්‍රකාරව අවශ්‍ය ප්‍රමාණයට බලය පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මෙවැනි නින්දිත පහරදීමක් කිසිසේත් ශ්‍රී ලංකා පොලිසිය අනුමත කරන්නේ නැහැ. ඒ වගේම මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා ඉතාම පැහැදිලිව මේ සම්බන්ධයෙන් උපදෙසක් ලබා දී තිබෙනවා. පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත මේ සම්බන්ධ පූර්ණ පරීක්ෂණයක් කර අදාළ පුද්ගලයාගේ වැඩ තහනම් කර ඉදිරි නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙස. මේ අතර අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ රාජාංගනීය පාලමසල සිදු වූ අනතුරකින් අවුරුදු 9ක දැරියක් ජීවිතක්ෂයට පත් වුණා. මාර්ගයේ ගමන්ගත් මෝටර රථයක රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරට හේතුවයි. වාහනය අසල පිහිටි ඇලකට පෙරලී තිබෙනවා. දිවි බේරාගත් මව, පියා සහ අනිකුත් දරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණා. ගාලුපාරේ වාද්දුව පුතුපිටිය ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වාහන තුනක් එකිනෙකට ගැටීමෙන් අනතුර සිදු ඇතැයි පොලිසිය පවසනවා. මෝටර රථයක්, ත්‍රිරෝද රථයක් හා කුඩා ලොරි රථයක් අනතුරට ලක් වුණා. අනතුරින් තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු, එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු සහ මෝටර රථයේ ගමන්ගත් කාන්තාවක් වන අතර ඔවුන් රෝහල්ගත කෙරුණා. අල්ලස් පනත යටතේ දූෂණ චෝදනා එල්ල කර සිටි හිටපු අගවිනිසුරු මොහන් පීරිස් ඇතුළු තෙදෙනෙකු නිදස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබුවා. අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිනී සේනානායක මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරනු අදාළ චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දුන්නා. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 189 වෙනි වගන්ති යටතේ විත්තිකරුවන් ලෙස නම් කිරුණු හිටපු අගවිනිසුරු මොහන් පීරිස්, ශේෂ්ඨාධිකරණ විනිසුරු AHMD නවාස් සහ විදුලි බල අමාත්‍යාංශයේ හිටපු ලේකම් MCC ෆර්ඩිනෑන්ඩ් යන අය නිදොස් කොට නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරය අනියෝග කළා. 2010 වසරේ දෙසැම්බර් මස පළමුවැනිදා සහ එම මස 30 වෙනිදා අතර කාලය තුළ ශ්‍රී ලංකා විදුලි සමාගමට ඉඩමක් මිලදී ගැනීමේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් එම සමාගමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව නීති පියවර ගැනීමට නිසි උපදෙස් ලබා නොදීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ යැයි චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ අල්ලස් කොමිසම නඩුව ගොනු කර තිබුණා. යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ට හිමි සියලු වරප්‍රසාද නොකඩවා ලබා දෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හිමි ගන්වනු ලබන දේමනාවන් රණවිරුවාට වයස අවුරුදු 55 වන විට අඩුවීමකින් තොරව යැපෙන්නන්ගේ ජීවිතාන්තය දක්වාම නොවිනස්ව ලබා ගැනීමට අවකාශ සැලසෙන බවයි. ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිටදී ඊයේ සිදු කළ විරෝධතාවට කරුණු දැක්වීමක් ලෙස එම නිවේදනය නිකුත් කළ බව අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව රණවිරුවා ජීවත්ව සිටියයි සලකා සියලු උසස්වීම් වලට අදාළ වන පරිදි ගැළපීම සිදුකොට සියලු වැටුපා දීමනා හිමිගැන්වීමට නියමිතයි. වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප ලබා දීමට හා යැපෙන්නන්ගේ දීමනාව හිමිගැන්වීමටද අපේක්ෂා කරනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ ධනාත්මකව සලකා බැලීම සඳහා අදාළ නිර්දේශ මේ වන විටත් අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබෙනවා. සටනේදී මියගිය සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ සුභසිද්ධිය සඳහා ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම් මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් ඉහළ ප්‍රමුඛතාව ලබා දී ඇතැයි එහි සඳහන්. ජනවසම සතු වතු 2022 වන විට ලාභ ලබන තත්ත්වයට පත් කරන බව ජනතා වතු සංවර්ධන මණ්ඩලය පවසනවා. 2019 වසරේ එම වතුවල අලාභය රුපියල් මිලියන 749ක්. එහෙත් පසුගිය වසර අවසානයේ වන විට එම අලාභය මිලියන 400 දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවයි එහි සභාපති වින් කමාණ්ඩර් බෝනික අබේසූරිය මහතා පවසන්නේ. ඔහු මේ බව කියා සිටියේ මහනුවර දෙල්තොට ලූල් කඳුර වතියායේ පැවති උත්සවයකට එක්වෙමින්. දේශීය වාණිජ තේ කර්මාන්තයේ පුරෝගාමියා ලෙස සැලකෙන ජෙම්ස් ටේලර් මහතාගේ 186 වැනි ජන්මදින සැමරුම නිමිත්තෙන් එය සංවිධාන කෙරුණා. ලූල්කඳුර වතුයාය මෙරට පළමු වාණිජ තේ වගාව සිදු කරන ලද වතුයායයි. ටේලර් මහතාගේ නිවස සංරක්ෂණය කිරීමටද පියවර ගැනුණා. ලූල්කඳුර ඇතුළු අනිකුත් වතුද සංචාරක ආකර්ෂණීය වතු ලෙස සංවර්ධනය කිරීමට නියමිතයි. ජනවසම නංවාලීමට අවශ්‍ය විසඳුම් කැබිනට් මණ්ඩලයට යොමු කළ බවත් ඊට අනුමැතිය ලැබී ඇති බවත් සභාපතිවරයා කියා සිටියා. ඉතාම සංවේදී ප්‍රශ්නයක්. මොකද සේවකයෙක් අවුරුදු 30ක් වැඩ කරලා ඉතුරුගේ EPF ටිකට ග්‍රැජුවිට් දෙන්න බෑ කියන හරිම අසාර්ථක ආයතනයක් වෙනවා. ඉතින් මේ ප්‍රශ්නයට අපි දැන් විසඳුම් ලබාගෙන තියෙනවා. කැබිනට් අනුමැතියක් ලබාගෙන තියෙනවා. 2019 වසරේ පමණක් රුපියල් මිලියන 749ක් අලාභය පෙන්වුවේ කිදුම් වල. 2020 අවසානයේදී මම සන්තෝෂයි කියන්න එම අලාභය මිලියන 400කින් අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ අවුරුද්දේ අවසාන වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා අපේ අනෙකුත් තියෙන සියලු සම්පත් ප්‍රයෝජන අරගෙන 2022 ජනවාරි වෙනකොට මෙම ජනවසම ලාභදායී ආයතනයක් බවට පත් කිරීමට. ජල පෝෂක ප්‍රදේශවල රුක් රෝපණය කිරීමේ ප්‍රධාන වැඩසටහන ලබුගම ජලාශ පරිශ්‍රයේදී ඊයේ පැවැත්ුණා. අමාත්‍ය වාසුදේව නානායකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊය පැවති අතර පරිශ්‍රයේ කුඹුකා මීපැල රෝපණය කෙරුණා. මීට සමගාමීව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ මෙහෙයවීමෙන් කැලණිගඟේ සේදවත්ත ප්‍රදේශයේ සිට අවිස්සාවෙල දක්වා පැල දහසක් සිටුවීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නැඟුණා. කෑගල්ල ස්වර්ණ ජයන්ති මහාවිද්‍යාලයේ ඉදිකරන තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල සහ පන්ති කාමර ගොඩනැගිල්ල ඊයේ විවෘත කෙරුණා. වැය කිරුණු මුදල රුපියල් 145,000ක්. ප්‍රතිපාදන සපයනු ලැබුවේ සබරගමුව පළාත් සභාවයි. පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බේ කඩුව මහතා සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත් හා තාරක බාලසූරිය යන මහතුරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. පෙරපාසල් ආරම්භ කිරීමට සමගාමීව කැකුළුතුරු උදාන රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය බෙරුවල පාදාගොඩදී ඊයේ පැවැත්ුණා. ඒ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙමගින් පෙරපාසල් දරුවන්ට පැල 335,000කට ආසන ප්‍රමාණයක් ලබා දීමට නියමිතයි. ඊට සමගාමීව බේරුවල මාලෙවන් බද්ද පාතාගොඩ පෙරපාසලේ අභිනවෙන් ඉදිකරන පන්ති කාමරයද විවෘත කෙරුණා. ඒ සමගින් අදට නියමිත රූපවාහිනී දිවාපුවත් විකාශය තම සමගන්නවා. 8:55 සිට යලිත් පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. ආයුබෝවන්.